ආයිබෝවන් බුසිරු දිනාට ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දමු එකතු වෙයල්ලා. ඉතින් මාම කොහොමද? ඉතින් මට අපි මේ කරගෙන යනවා ලස්සන්ට වැඩේ ටික. ඔව්. ඈ? ඔව්. මේ චාල කැලයක් වගේ පෙන්නට මේක තියෙන්නේ මේ වෙන මානා. මාන්නේ. මානා කුඹුරු. තිබුණේක මානා වෙවිලා. ඒ මානා වෙවෙන්න ප්‍රධාන හේතුව තමයි පුතේ අර ජර්කින් වගේ අතර ඒක අසාර්ථක වුණා. අසාර්ථක වීම තුළ ගොවියන් හුඟක් වැටුණා. ඒ වැටීම තුළදී ඔබට දැන් පේනවා මේක ඇත්තට මෙතනින් එහාට විශාල කැලෑවක් තිබෙන්නේ කියලා. ඉතින් මාමේ අපි මේ 2000 සුබයි සුබයි ලෝකෙට ඇත්තටම අසුබතාව නමුත් අපි මානසික සුබයි කියලා හිතන්න ඕනේ. ඉතින් අද මාර්තු මාසේ 6 වෙනිදා. ඉතින් මේ ප්‍රගතිය පසුවිපිරම් පිළිබඳ මම ඔබට මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මෙතනන්ද මම කොහොමද දැන් මේ ප්‍රදේශයේ අලුත්ම තොරතුරු? අලුත් තොරතුරු ගැන පුතේ දැන් කුඹුරු වැඩ කරපු කට්ටිය වැඩ කරපු ආයවල වල කුඹුරු කැපලා අවසාන වෙමින් ඉන්නේ. නැන් තව එකක් දෙකක් ඇති. ඈ මුතයන කොටක් දකින්න ඇති. එකක් දෙකක් ඇති. දැන් ඊළඟට අනාගතයේදී ඉදිරියට එන්නේ වැහි සීසන් එක මෙහාට. මෙහාට දීර්ඝ නියන් සමයක් තියෙන කාලේ නෝ මේ. ඔව් මේ කාලේ. ඔව් ජනවාරි 15-16 ඉඳන් පටන් ගන්න එක තියෙනවා. නැත්නම් වෙලාවට අප්‍රේල් මාසෙත් පහ වෙනකන් තියෙන්න පුළුවන්. නැත්නම් වෙලාවට අනපේක්ෂිත ලෙස පුතේ වර්ෂාවක් ඇටෙන්ඩත් පුළුවන්. ඒ කාල සීමාව තුළදී ඉදිරියට වැඩ පටන් ගන්නවා. හොඳයි හොඳයි. දැන් මම මේ අලමාර්ග පිළිබඳව අපි කතා කරොත් අපි අලමාර්ගයක් හදන්න කියලා උපකාරයක් ඉල්ලුව අපිට ආශා මහත්මිය මෙනවිය සහෝදරිය අම්මා ඒ ඉතාමත්ම හොඳින් මේ වැඩ කටයුතු වලට උදව් උපකාරයක් කරාම මේ අපි ඒක සිහිපත් කරමු. ඔව්. ඇත්තටම යා ඉන්න දිහාව දන්නේ නැහැ අපි කොහෙද කියන්න දන්නේ නැහැ නම විතරයි දන්නේ ආශා කියලා නැතන් ඒ නෝන මහත්තයා අපිට එවලා තියෙනවා සල්ලි මට නාලකපුට දුන්නන ඈ අපි බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. දැනටමත් මාමේ ඔයගොල්ලෝ ඒ ප්‍රයෝජන ගන්නවා. ඉතින් මේ අලමාර්ගයේ පිළිබඳ මාමේ කිව්වොත් එහෙම අලමාර්ගයේ තැන් තැන් වල කැඩිලා තියෙන ඒවා හදා ගන්න ඕනේ. ඉතින් මේ ගම්මානේ මාම විතරක් නෙමෙයි තව ඉන්නම කට්ටිය දැනට හවස්වරු හින්දා මාම විතරයි ඉන්නේ. කෙසේ හෝ වේවා මේ ගම්මානේ ඉදිරි බලාපොරොත්තු. එතකොට මට කියන්නේ මේ අක්කර 30ක් පමණ තියෙනවා. ඔව් අක්කර 30ක ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි මම විශ්වාස කරනවා. ඔව්. මොකද තාම අපිට හරියට ගණනය කරන්න බෑ. මොකද ගොඩ ඉඩම් මට්ටමේ මැන්නා. ගොඩ ඉඩම් මට්ටමේ අක්කර 18ක විතර ප්‍රමාණයක් තියෙන්නේ. ගොඩ ඉඩම් මට්ටමයි කුඹුරු ඉඩම් මට්ටමයි අතර වෙනසක් තියෙනවා. ඉතින් ඒ නිසා තාම හරියට අපි ගණනය කරන්න බෑ. අපි කුෂ්ප කර්මහා පරිශ්‍රයෙන් නිලධාරිතුමිය සමග අපි සාකච්ඡා කරලා අපි එක එකනාගේ එක එකනාගේ ඉඩම් වලට රැටෙන වීලාස් ප්‍රමාණය අපි ගණනය කරලා හරියට හරි ගස් ගසලා අපි ඒකට විතර වී සපයා ගන්න අපි සකසා ක්‍රමයක් හදලා තියෙනවා. ඒකත් ලැබෙන්න ඉඩ තියෙනවා. ඈ ලැබුණාම ගොවි මහතුරුන්ට පහසුවෙන් ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වේවි. හොඳයි හොඳයි. ඉදිරි අනාගත බලාපොරොත්තු සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ මාමේ. මොකද අපේ රට ස්වයං පෝෂිත වෙන්න නම් අපේ රටෙන් එළියට ගිහපු කට්ටිය යාලි අපේ රටට එන්න ඕනේ. දැන් හිටිය ඇති වෙන රටවල දුක් විඳ ඇති. ඉතින් මම කියන්නේ අන්නේ ඇවිල්ලා උදව් කරන්න ඒ වගේම උපාධිධාරීන් ඉන්න මාමා කිව්වා මේ ගම්මානේ ඉන්නව ගොඩක් දෙනෙක් ඇවිල්ලා උදව් කරන්න. ඉතින් මේ ගමේ ඉඳලා කොළඹ ගිහින් උද්ඝෝෂණය කරනවට වඩා මාමේ ගම්මානේ ඉඳලා ගම්මානේටම සේවයක් කරන්න පුළුවන් නම් ලොකු මහඟු ජීවිතානුභවයක් ලබා ගන්න පුළුවන් තමයි අනිවාර්යයෙන් අනිත් එක අපි උගත් ළමයි තමයි මේ ජනතාව පිළිගන්නේ. ඔව් අන්න එකයි අනිවාර්යයෙන් මේක තමයි වෙන්නේ. සාමාන්‍ය පෙළ පාස් වෙන කෙනෙක් කියන කතාවට වඩා උසස් පෙළ පාස් කෙනෙක් කියන කතාව මිනිස්සු පිළිගන්නවා. උසස් පෙළ පාස් කෙනෙක් කියන දෙයකට වඩා උපාධිධාරී කෙනෙක් පිළිගන්නවා. ඒක තමයි මේ සමාජ හැටි. ඒ නිසා මම ආරාධනා කරනවා උපාධිධාරී සියලුම දරුවන්ට එන්න. එයා අපේ දරුවෝනේ. ඔව්. ඒ දරුවන්ට ඇවිත් ඈ මේකවා අපේ ගොවි මහත්තුරු දිරිමත් කරන්න. හ්ම් හ්ම්. අනේ ඒ දිරිමත් කිරීම තුළින් අපේ රට
සම්පෝෂිත කරගත්තොත් හැම දෙයකින්ම අපි ගොඩ. එහෙම වුණොත් සස්සයිල්ල පාරට බහින්න ඕනේ නැහැ. එහෙනම් ඔබට පුළුවන් මගේ දුරකථන අංකයට අමතලා මේ වැඩසටහන තිබෙන ප්‍රදේශ ගැන දැනුවත් වෙන්න. එසේනම් මාමේ ඔබ සියලු දෙනාටම ඉරියෙන් පැණි මිත්‍රෙන අලුත් අවුරුද්දක් එනවා ඉස්සරහයිද? ඊට කලින් මේ කුඹුරේ වපුරන පුණ වාතාවරණය ගොඩ නගා ගන්න. එහෙනම් ජය ජය වේවා. හොඳයි. එහෙනම් ජය වේවා. තෙරුවන් සරණයි.